අයි බොන්දු පුතේ මං හිතනවා මාව හොඳට ඇහෙනවා සහ පේනවා ඇති කියලා. ඉක්මනට කමෙන්ට් සෙක්ෂන් එකට ගිහලා කමෙන්ට් එකක් දාන්න. සර් හොඳට ඇහෙනවා සහ පේනවා. හොඳට ඇහෙනවා සහ පේනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකට ගිහලා කමෙන්ට් එකක් දාන්න. සර් හොඳට ඇහෙනවා නැත්නම් හොඳට පේනවා කියලා. අපි අද කතා කරන්න හදන්නේ පුතේ ඉරටත් කලින් ගත් කරලු ප්‍රශ්න පත්‍ර කට්ටලේ සති අංක 7 අවසාන ප්‍රශ්න 15. සත්‍යයක් හතේ තිබ්බ අවසාන ප්‍රශ්න 15. එතකොට හෙටින් පස්සේ කතා කරන්න පිට අලුත් ප්‍රශ්න පත්‍ර කට්ටලය. අපි අද කතා කරලා ඉවර කරමු. සත්‍යයන්ක හතට අදාළ සියලු ප්‍රශ්නවල සියලු ප්‍රශ්න ටික අද දවසේ ඉවර වෙනවා. අපිට ඉතුරුලා තියෙන ප්‍රශ්න 15 අපි දැන් පටන් ගමු. මෙන්න මේ ටියුට් එක තමයි සාකච්ඡා කරන්න පුතේ. මෙන්න මේ ටියුට් එක. ඉරටක් කලින් ගන්ත ගැටලු සති අංක 7. මෙන්න මේ ටියුට් එකේ පුතේ අපිට ඉතුරුලා තියෙන ප්‍රශ්න අංක 26 සිට ඉදිරි කොටස. දැන් පුතේ ප්‍රශ්න අංක 26ට ප්‍රශ්න අංක 26 පටන් ගන්න පුතේ. දොඩම් ගොඩකින් හතරෙන් එකක් පළමු දිනයේද දොඩම් ගොඩකින් හතරෙන් එකක් පළමු දිනයේද හතරෙන් දෙකක් දෙවන දිනයේද අලෙවි කරන ලදී. ඉතිරි වූ දොඩම් ගෙඩි ගණන 35ක් නම් දින දෙකේදී අලෙවි කරන ලද දොඩම් ගෙඩි ගණනේ වෙනස සොයා. ටිකක් විතර අමාරු ප්‍රශ්නයක් තුතේ වෙනස සොයන්න කියලා තියෙන්නේ. ටිකක් විතර අමාරු ප්‍රශ්නයක්. ඒ හින්දා අපි මේකට යන පියවර ටික පිළිවෙලට එකින් එක ඉගෙන ගමු. මේක ටිකක් විතර සංකීර්ණ අවස්ථාවක් ඔයාලට ලැබෙන්න පුළුවන්. කොහොමද අපි මේක මුලින්ම හදන්නේ? පළවෙනියටම බලන්න ඕන පුතේ, අපිට දොඩම් ගොඩක් තියෙනවා. ඒ දොඩම් ගොඩ බෙදා ගන්නවා පුතේ ගාන හැටියට. මම ඇඳ ගන්නවා මෙන්න මෙහෙම කොටු හතරක්. දොඩම් ගොඩ මෙහෙම කොටු හතරකින් මම ඇඳ ගන්නවා මේ විදිහට. මේ විදිහට මේ තමා දොඩම් ගොඩ. මේ තමා දොඩම් ගොඩ. මේ විදිහට ඇඳ ගන්නවා පුතේ කොටු හතරක්. මම කොටු හතරක් ඇඳ ගන්නවා. මම බලන්න තේරුම් කිරීමේ පහසුවට පුතේ මේක මෙහෙම හදන්නේ නැත්නම් මේට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා මේක හදන්න ගන්නේ කිරීමේ ක්‍රමයට. නමුත් එතෙන්ට යන්න කලින් ස තාම ඔයාලට මුල් අවස්ථාව අවබෝධ කරලා දෙන්න මම මේ විදිහට හදන්න බලාගන්න. දැන් පුතේ මම කියනවා ගාණ හැටියට හතරෙන් එකක් පළමු දිනේදී. එහෙනම් පුතේ අපි මේක කොටස් හතරක් තියෙන හින්දා හතරෙන් එක කොටසක් පාඩ කරන්න මෙන්න මේ විදිහට. හතරෙන් එකක් පළමු දිනේ මම ඒක ගන්න නිල් පාටින් පාට කරන මෙන්න පළමු දිනේ. හතරෙන් එකක් පළමු දිනේකට හතරෙන් දෙකක් දෙවන දිනේද. එහෙනම් දෙවන දිනේ කරපු ප්‍රමාණය පුතේ වෙන පාට පාටකින් පාට කරගන්න. ඔන්න හතරෙන් එකයි මෙන්න හතරෙන් දෙක. දැන් පුතේ පළමු දිනේ හතරෙන් එකයි දෙවන දිනේ හතරෙන් දෙකයි අලෙවි කරපුවාම ඉතිරි වෙලා තියෙනවලු කොටසක්. ඒක මෙන්න මේ කොටස. එතන තියෙනවලු පුතේ මේකට අපි කියන ඉතිරි කියලා. ඉතිරි කීයද? 35. ගෙඩි 35ක් තියෙනවා මෙතන ඉතිරි වෙලා. දැන් මම අහනවා ඔයාලගෙන් ප්‍රශ්නයක්. දින දෙකේදී අලෙවි කරන ලද දොඩම් ගෙඩි ගණන අතර වෙනස සොයන. පුතේ පළවෙනි වැඩේ දැන් අපි මෙහෙම හදාගත්තා. පුතේ මේ එක කොටුවක් 35යි නං ඉතුරු හැම කොටුවම 35යි තමයි. ඒකට හේතුව රූපය සමාන කොටස් හතරකට බෙදලා ඒකෙන් එක කෑල්ලක් තමයි 35 කියලා අපි හොයාගත්තේ. ඔන්න දැන් අපි හදාගත්ත හැම දවසකටම අදාළ කොටුවල ප්‍රමාණය කොච්චරද කියලා 35යි. දැන් මම මේකේ පළමු කොටුව මේකනි පළමු දිනේ කියලා ගත්තේ මම එක. මේ දෙක තමයි දෙවන දිනේ. එහෙනම් දැන් අපි පළමු දිනේ සහ දෙවෙනි දිනේ ප්‍රමාණ වෙන වෙනම ලියාගන්න. පළමු දිනේ මම ලියනවා 1. පළමු දිනය ගෙඩි 35යි. 35.
देवने दिने किये द गेडी तीस पहे वा देखा क्या नमा हैट पैवाई गेडी हैट पैवाई माँगा हाँ ना पुते मैं गेडी आतर वेनस फालम दावसे सा देवन दावसे वेनस किये हैट पैवाई तीस पहे आतर वेनस पुते लोकुए के कुड़ा एक आडू कराने तो वोट वाटे ना उत्तरे मैं देन्ना आतर वेनस 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 समान हत्या तीस पहायात्र वेनस तीस पहाय यानी आगे पीली तुर तीस पहा के हरिदार आगे पीली तुर तीस पहा के हरिदार आगे पीली तुर तीस पहा नाम हरिदार और मे वगे गण एंड पुलवा एंड बहने में हबे बाय वेंडे पा पीवर एंड पीवर हरियट हदन हदूत मे लकू गण ने में अभी मुलिम दोडंगडे किंग वाला रूप अंडगेन बिस्तर हदा गन දොඩංගොඩකින් හතරෙන් එකක් කොච්චරද කියලා පාට කරලා පෙන්න. දෙවන දවසේ හතරෙන් දෙකක්. එහෙනම් ඒ කැලලත් පාට කරලා පෙන්න. ඊට පස්සේ ඉතිරි ප්‍රමාණය 35යි. ඉතිරි ගානක් දාගන්න. ඊට පස්සේ පුතේ ඔක්කොම ටික 35 35 35 දාගන්න. ඊට පස්සේ පළවෙනි දවසේ 35යි. දෙවෙනි දවසේ 75යි. මේ දෙක අතර වෙනස අපි හොයාගන්න 35 කියලා. මෙන්න මේ වගේ ප්‍රශ්න අපිට එන්න පුළුවන්. හදාගන්න පුතේ. रूप सटहन एम हदला प्रश्न प्रश्न अंक प्रश्न अंक प्रश्न अंक मेकदर और विद्युम करो मेकर विद्युप गान उदय क्योम गमन किंग अटें तुना बस किंग गमन कला ඉතිරි කියලා එන්න ඕන පුතේ ඉතිරි කියලා එන්න ඕන මෙතෙන්ට ඉතිරි ඉතිරි දුරෙන් පහෙන් තුනක් කියලා ඉතිරි කියලා හදාගන්න ඉතිරි දුරෙන් පහෙන් තුනක් යතුරු පැදියෙන් ගමන් කළා ඉතිරි දුර පහෙන් ගමන් කළා අතර පහෙන් ගමන් කළ දුර මීටර 800ක් ගමනේ මුළු දුර සොයන අමාරුත් නෑ ලේසිත් නෑ හදන්න පුළුවන් ප්‍රශ්නයක් අපි කොහමද ඕක හදන්නේ කියලා බලමු දැන් පුතේ. ඔන්න පළවෙනි වැඩේ මම මේ රූප සටහන මම මේ විදිහට ඇඳ ගන්නවා. ගාන කියනවා ගමනකින් අටෙන් තුනක්. ඒ හින්දා පුතේ මම මෙන්න මෙහෙම කොටු අටක් ඇඳ ගන්නවා ගමන නිරූපණය කරන්න. ගමන නිරූපණය කරන්න කොටු අටක් ඇඳ ගන්න. මෙන්න මෙහෙම. ගමන නිරූපණය කරන්න කොටු අටක් ඇඳ ගන්නවා මේ විදිහට. බලන්න මේ විදිහට පුතේ කොටු අටක රූපයක් ඇඳගන්න සමාන කොටු වෙන්න ඕන සමාන කොටු වෙන්න මම අද ඉතින් පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන් සමාන කොටු වෙන්න ඕන සමාන කොටු වෙන්න ඕන කොටු අටක් ඇඳගන්න दंपते अभी कथा मे रूपे तो निरूपणे एकाई देखाई तुम्हें हतराय पहाय है हतरा निरूपणे गमन की अटें तुनाक बसेंगे अटें तुनाक पाठ कर अटें पटू अटाई अटें तुनाक बसेंगे अटें तुनाक बसेंगे अरे इतने लिया गणपते अटी बसे बस उड़ी दागे अटें तुना
ගමන් කළ අතර ඉතිරි දුරෙන් ඉතිරි ඉතිරි මෙන්න ඉතිරි කෑක මේ ඉතිරි වෙලා තියෙන දුරෙන් මේ ඉතිරි වෙලා තියෙන දුරෙන් පහෙන් තුනක් දැන් පුතේ මෙතන කෑලි කීයක් ඉතිරිද බලන්න 1යි 2යි 3යි 4යි 5යි එහෙනම් මේ පහෙන් කෑලි තුනක් පාඩ කරන්න පුතේ මේ විදිහට පහෙන් තුනක් නිසා කෑලි තුනක් මේ විදිහට පාඩ කරන්න 1යි 2යි එහෙනම් ඉතිරි දුරෙන් පහෙන් තුනක් යතුරු පැතියෙන් එහෙනම් පුතේ ලියා ගන්න මෙතන පහෙන් තුනක් යතුරු පැතියෙන් යතුරු පැදිය මේ කෑල්ල විතරයි යතුරු පැදිය ඈ යතුරු පැදිය යතුරු පැදිය ඉතිරි දුර පයින් ගමන් කළා එහෙනම් මේ මේ ටික මුකෙන්ද ගිහින් තියෙන්නේ පයින් 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 ගමන් කළා පයින් ගමන් කළ දුර මීටර් 800ක් නะ එහෙනම් මේ කෑල්ල මීටර් 800යි මීටර් 800යි එහෙනම් අපි දන්නවා මේ මීටර් 800යි කියන්නේ පුතේ කොටු දෙකක ප්‍රමාණය. ඒ හින්දා 800 බෙදන්න දරුවෝ දෙකෙන්. 800 දෙකෙන් බෙදපුවාම පුතේ 400යි. එහෙනම් මේ එක කොටුවක් කියන්නේ පුතේ 400යි. මේ එක කොටුවක් කියන්නේ පුතේ 400යි. මේ එක කොටුවක් කියන්නේ 400යි. මම අහනවා ගමනේ මුළු දුර කොච්චරද? ගමනේ මුළු දුර කියන්නේ පුතේ මේ කොටු 8ම එහෙනම් එක කොටුවක් 400ක් නම් කොටු 8ම හොයන්න 400 ගුණ කරන්න පුතේ 8ෙන් 8 වරක් බිංදුව බිංදුවයි 8 වරක් බිංදුව බිංදුවයි 8 වරක් 4 32යි මීටර් 3200යි කියලා ඔයාගේ උත්තරේ තිබ්බත් හරි එහෙම නැත්නම් යම්කිසි දරුවෙක් මේක මීටර් සහ කිලෝමීටර් වලට වෙන් කරලා කිලෝමීටර 3යි මීටර 200යි කියලා ලියලා තිබ්බා ඒත් පුතේ වැඩේ හරි මේ ක්‍රම දෙකෙන් ඕන උත්තරයක් මම පිළිතුරු විදියට බාර ගන්නවා මේ උත්තර දෙකෙන් ඕන එකක් මම පිළිතුරු විදියට බාර ගන්නවා රූප සටහන් නැද්දලා මේ පිළිවෙලටම හදාගන්න මේ පිළිවෙලටම හදාගන්න මේ පිළිවෙලටම හදාගන්න भाग संबंध गणांकन रूप सटान පිළිතුරු සොයන්නනේ පිළිතුරු සපයන්න අඹ සහ ජම්බු වල එකතු රුපියල් 30යි අඹ සහ ජම්බු වල වෙනස එනතන් අඹ සහ ජම්බු කියන දෙකේ එකතුව 30යි අඹ වලින් ජම්බු අඩු කරපුවාම වෙනස රුපියල් 10යි ඉතින් මේ මොකද්ද දීලා තියෙන්නේ පුතේ එකතුව සහ වෙනස ආශ්‍රිත ගාන අපි ඒ ගාන ලේසියෙන් හදනවා මේ විදිහට බලන්න කොච්චර ලේසිද මේ වගේ ගානක් හදන්න කියලා ඔය පරහට ලියලා තියෙන තොරතුරු මේ විදිහට මම එකින් එක පහලට ලියන මම මෙහෙන් පහළට ලියනවා මේකේ කොටු දෙකේ තොරතුරු මම මෙහෙන් පල්ලෑට ලියනවා අඹ එකතු කිරීම ජම්බු සමානයි කීයද සමානයි 30යි 30යි මේකට අපි කියන්නේ එකතුවක් කියලා ඊට පස්සේ අඹ වලින් ජම්බු අඩු කරලා තියෙනවා ඒක රුපියල් 10යි ඒකට අපි කියනවා පුතේ වෙනසක් කියලා. ඒකට අපි කියනවා වෙනසක් කියලා. අඹවලින් ජම්බු අඩු කරපුවාම ඒක වෙනස. වෙනස. දැන් පුතේ ඔයා ගාව තියෙනවා එකතුව තියෙනවා
වෙනස තියෙනවා. එහෙනම් ඊළඟ කරන්න ඕන මේ අඹද මිලෙන් වැඩි ජම්බුද මිලෙන් වැඩි කියලා හොයාගන්න. කොහොමද හොයන්නේ? පුතේ මිල වැඩි එකෙන් ඊළඟ එක අඩු කරන්න ඕනේ. මිල වැඩි එක අඹ. මිල වැඩි එක අඹ. මිල වැඩි එක අඹ. හරි. දැන් ඊළඟ පියවර. අඹවල මිල හොයාගන්න මෙන්න මේ එකතුයි වෙනසයි එකතු කරලා 30යි 10යි 40යි 40 බෙදන්න පුතේ දෙකෙන්. 40 කීයෙන්ද බෙදන්නේ? එකතුයි වෙනසයි එකතු කරලා දෙකෙන් බෙදන්න. 40 දෙකෙන් බෙදපුවාම පුතේ උත්තරේ එනවා 20යි කියලා. 20යි කියලා. එහෙනම් අඹ 20යි. මම වෙන පාට පෑනකින් ලියන්න. අඹ වෙන පාට පෑනකින් ලියන්න. අඹ 20යි. 20යි. 20ට කීයක් එකතු වුණොත්ද 30 හැදෙන්නේ? 10ක් එකතු වුණොත් 30. 20යි 10යි 30. හරි. අඹ 20යි. ජම්බු කීයද? 20ෙන් කීයක් අඩු වුණොත්ද 10 හැදෙන්නේ? 10ක් අඩු වුණොත් 10ක් හැදෙනවා. ඒ අනුව අඹ ගෙඩියක මිල කීයද? අඹ ගෙඩියක මිල රුපියල් 20යි. රුපියල් 20යි. ජම්බු ගෙඩියක මිල කීයද? රුපියල් 10යි. රුපියල් තියනවා නම් හරි දාගන්න, නැත්නම් පුතේ මේ විදිහට හදාගන්න. මේ ක්‍රම දෙකම උත්තරේ නිවැරදි. මේ ක්‍රම දෙකෙන් ඕන විතර විදිහකට උත්තරය හදාගන්න පුළුවන්. अमारु ने हरियट वेडी करन्न में वेच्चर अमारु गनन ने में भी दे में गुडा अमारु ही केला लो कू अमारु में सिंदा ने तेन प्रश्न ने में लेसिंग उत्तर लिया ने बुलां प्रश्न अप्यान इलांग प्रश्न ते इलांग प्रश्न देकट अप्यान वा इलांग प्रश्न देकट प्रश्न अंकती है प्रश्न अंकती है प्रश्न මේ කතාව ටිකක් විතර සංකීර්ණයි කියලා කියන්නත් බෑ. හැබැයි නැත්තේත් නෑ. චුට්ටක් හිත හිතා උත්තර හදන්න වෙනවා. චුට්ටක්. දැන් පුතේ මේ සම්බන්ධය අපි තේරුම් ගමු. අඹ දෙකක් සමානයි දොඩම් දෙකක්. හරි. අඹ එකක් සමානයි ජම්බු දෙකක්. අඹ එකක් සමානයි ජම්බු දෙකක්. එහෙනම් පුතේ අඹ ගෙඩියක් තියෙන තැන ජම්බු ගෙඩි කීයක් අදින්න පුළුවන්ද? අඹ ගෙඩියක් කියන්නේ ජම්බු ගෙඩි දෙකක්. මෙතන පෙන්ලා තියෙනවා මේ අඹ ගෙඩියක් කියන්නේ ජම්බු ගෙඩි දෙකක්. ජම්බු දෙකක්. ජම්බු දෙකක්. ජම්බු දෙකක්. ජම්බු දෙකක්. එහෙනම් මෙතනත් ජම්බු දෙකක්. අඹ ගෙඩියක් කියන්නේ පුතේ ජම්බු ගෙඩි දෙකක්. එහෙනම් ජම්බු ගෙඩි හතරක් තමා පුතේ. ජම්බු ගෙඩි හතරක් තමා. දොඩම් ගෙඩි දෙකක් කියන්නේ. ඒ කියන්නේ ජම්බු ගෙඩි හතරක් තමා ජම්බු හතරක් තමා පුතේ දොඩම් දෙකක් කියන්නේ. එහෙනම් අපි මේකෙන් හදාගන්නවා මේකෙන් හදාගන්නවා දොඩම් එකක් කියන්නේ ජම්බු කීයද? දොඩම් එකක් කියන්නේ ජම්බු 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 දෙකක්. ඇයි? දෙකෙන් බෙදුවා. දෙකෙන් බෙදුවා. දොඩම් ගෙඩි දෙකක් කියන්නේ ජම්බු ගෙඩි හතරක් වින්දා එක දොඩම් ගෙඩියක් වන්න ජම්බු ගෙඩි හතර දෙකෙන් බෙදුවා. දැන් මෙතන තියෙනවා දොඩම් ගෙඩි 1යි 2යි 3යි 4යි 5යි 6යි. එහෙනම් ජම්බු ගෙඩි කීයකට සමාන වෙනවද? පුතේ අපි දන්නවා එක දොඩම් ගෙඩියක් කියන්නේ ජම්බු ගෙඩි දෙකක්. එහෙනම්
ජම්බුගෙඩි දෙකේ ගොඩවල් නිරූපණය කරන්න දොඩන්ගෙඩි හයක් මෙතන රූපේ තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි. එහෙනම් දෙවරක් 6 කීයද පුතේ? 12යි. එහෙනම් දොඩන්ගෙඩි 6කින් දොඩන්ගෙඩි 6කින් ජම්බුගෙඩි කීයක් නිරූපණය කරලා තියෙනවද? ජම්බුගෙඩි 12ක් නිරූපණය කරලා. ඔය විදිහටම හදාගන්න මෙන්න මේ කොටස මෙතන ඇඳගත්තත් කමන්නේ ලියාගත්තත් කමන්නේ ඔය ඕන විදිහකට හදලා මේ උත්තරයට එන්න ජම්බුගෙඩි ගාන හොයන්න අපි දොඩංගෙඩි පැත්තේ ඉඳන් තමයි යන්නේ දොඩංගෙඩි මෙතන තියෙනවා 6ක් එක දොඩංගෙඩියකින් ජම්බුගෙඩි දෙකක් නිරූපණය කරනවා එහෙනම් 6 වරක් 2 12යි 6 වරක් 2 12යි අපේ අපතේ ඊළඟ ගාන ඊළඟ කොටස ගාන ඊළඟ කොටසට අපි යනවා දොඩංගෙඩියක මිල රුපියල් 6ක් නම් දොඩංගෙඩියක මිල රුපියල් 6ක් නම් සමාන දොඩන්නේ මේ ජම්බු නේද ජම්බුගෙඩියක මිල රුපියල් 6ක් නම් ජම්බුගෙඩියක මිල රුපියල් 6ක් නම් ඇපල් ගෙඩියක නෙමෙයි පුතේ දොඩංගෙඩියක කියලා වෙනස් කරගන්න දොඩංගෙඩියක මිල කිලි ජම්බුගෙඩියක මිල 6යි අපි හොයාගත්ත ජම්බුගෙඩි දෙක දොඩංගෙඩියකට සමානයි එහෙනම් ජම්බුගෙඩියක මිල රුපියල් 6යි ජම්බු දෙකක් නේ එක දොඩංගෙඩියක් කියලා අපි ගත්තා එහෙනම් 6 වරක් 2 කීයද රුපියල් 12යි රුපියල් 12යි රුපියල් 12යි රුපියල් 12යි කියලා තියෙනවා පුතේ හරිද රුපියල් 12යි රුපියල් 12යි රුපියල් 12යි රුපියල් 12යි රුපියල් 12යි කියලා නම් හරිද ජම්බු ගෙඩියක මිල රුපියල් 6ක් නම් දොඩම් ගෙඩියක මිල කිලි. ජම්බු ගෙඩි දෙකක් තමයි එක දොඩම් ගෙඩියක්. එහෙනම් 6 වරක් 2 12. හරි. අපේලා ප්‍රශ්න අංක 33ට එක පෙළට නවතා ඇති වාහන පෙළක ඉදිරියේ සිට බලන විට මගේ වාහනේ තිබෙන්නේ 7 වෙනි අඟලුව. ඉස්සරහ ඉඳන් බලද්දී මම 7. පසුපස සිට බලන විට මම සිටින්නේ 8 වෙනි අඟලුව. මේ පැත්තෙන් නම් බලද්දි මම සිටින්නේ 8 වෙනියක්. එහෙනම් පුතේ දෙපැත්තෙම බලනකොට මම ගැන දෙපාරක් ගණන් කරලා තියෙනවා. කමන්නේ 8යි 7යි එකතු කරා 15යි. අපි හිතනවා වාහන පෙළේ 15ක් වාහන ඇති කියලා. හැබැයි ඒ 15න් එකක් අඩු කරන්න හේතුව එකක් මොකද්ද? මාව දෙපාරක් ගණන් කරලා තියෙනවා. එහෙනම් 15න් එකක් අඩු කරා කීයද? 14යි. වාහන පෙළේ වාහන 14යි. වාහන පෙළේ මොකද හේතුව? ඉස්සරහින් ඉඳන් බලද්දි මම ඉන්නේ 7 පිටිපස්සෙන් ඉඳන් බලද්දි මම ඉන්නේ 8 දෙපැත්තෙන්ම බලනකොට 8යි 7යි 15යි හැබැයි ඔය ඉස්සරහින් සහ පස්සෙන් කියන දෙකේම ගද්දි මාව දෙපාරක් ගණන් කරලා තියෙනවා එහෙනම් එකපාරක් මාව අයින් කරන්න එතකොට 15 එකක් අඩු කරලා 14යි 14 හරි නේද හරි අපේ අපිට ඊළඟ ප්‍රශ්නෙට ඊළඟ ප්‍රශ්න හරි ලේසි ප්‍රශ්නයක් හැබැයි වාට එකතු කිරීමක් තියෙන නිසා චුට්ටක් විතර අමාරු වෙන්න පුළුවන්. මෙහි ඇති ඉලක්කම් සියල්ල යොදාගෙන සෑදී හැකි විශාලම සංඛ්‍යාවේ හා කුඩාම සංඛ්‍යාවේ එකතුව කොපමණද? අපි මුලින්ම හදමු විශාලම සංඛ්‍යාවයි කුඩාම සංඛ්‍යාවයි. මුලින්ම ලියනවා මේ ඉලක්කම 9.0යි 9.0යි 8.3 තමයි ඉලක්කම්. එහෙනම් මේකෙන් හදනවා මං කුඩාම එකයි ලොකු මේකයි. කුඩාම එකයි ලොකු මේකයි. බලන්න මෙහෙම ඔන්න කුඩාම එක මෙතන ලියනවා ලොකු එක මෙතන ලියනවා හරි බලගන්න කුඩාම එක තියෙන කුඩාම ඉලක්කම බිංදුව ඊළඟට තියෙන කුඩාම ඉලක්කම තුන බිංදුවෙන් පටන් ගන්න එපා ඊළඟ එකෙන් පටන් ගන්න 3.0යි 8.9 ඔන්න කුඩාම එක හැදුවා දැන් යන්න ලොකු එක ලියන්නේ ලොකුම ඉලක්කම ඉඳන් කුඩාම ඉලක්කමට ලියාගෙන 9.8.0 බිංදුවයි 3 නෙමෙයි 3.0 ඔන්න ලොකුම එකයි කුඩාම එකයි දැන් අපි දෙකම ලියලා තියෙනවා. ලොකුම එකයි කුඩාම එකයි දෙකම අපි ලියලා තියෙනවා. හැබැයි මම අහන්නේ පුතේ මොකද්ද? ලොකු එකවත් කුඩා එකවත් නෙමෙයි මං අහන්නේ. ඒ දෙන්නගේ එකතුව. අපි ඉන්නේ ඒ දෙන්න එකතු කරනවා. 0.9යි 9යි 8යි 3යි 11යි 1යි. කීයක් ඉදිරියද? එකක් ඉදිරියයි. 1යි 8යි 8යි. 1යි 8යි 8යි. 3යි 9යි 12යි. 12000 800 අය පාරක් එකතු කරමු 9යි 8යි 3යි 11යි 1 දැම්ම එකක් ඉතරේ 8යි 1යි 8යි 1යි 9යි 8යි 1යි 9යි 8යි 1යි 9යි 9යි 3යි 12යි එන 12,919 කියලා තියෙනවා හරියට
දොළොස්දහස් නවසිය දහන්න. අමාරු නෑ ලේසි නමුත් හරියට හදන්න. හැම වෙලාවෙම මං කියන කතාවක් අමාරු නෑ මේ දෙන්නේ පුතේ කියලා දීලා තියෙන පියවර ටික පිළිවෙලට හදන එක තමයි පුතේ එකම ක්‍රමේ. මොකද වෙන කිසිම විසඳුමක් නෑ ගණන් හදනකොට ස්ටෙප්ස් ටික ලස්සනට පිළිවෙලට හදන එක තමයි ගණන් හදනවා කියලා කියන්නේ. සාමාන්‍ය පෙළ ක්ලාස් එකට එහෙම ආපුවාම තේරෙයි කොච්චර වැදගත්ද පියවර වල ටික පිළිවෙලට හදන එක කියලා. මොකද හේතුව සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ ගණිතයේ කොටසට පුතේ පියවරන් වලට පවා ලකුණු දෙනවා. ඔන්න ඔයාලගේ අක්කලා කියලා ඇති අරගෙන බලන්න. එයාලගේ මාකින් ස්කීම් එකක් අරන් බලන්න. ගාන සම්පූර්ණ ගානේ උත්තරේට හම්බෙන්නේ එක ලකුණයි. ගාන වල හදන කොටස ලකුණු පහක් විතර හම්බෙලා තියෙනවා. පියවරක් මිස් කරොත් එක ලකුණක් නැති වෙනවා. අද අදරෑ ක්ලාස් එකේ දෙන සූත්‍ර කොටස සූත්‍ර පාඩම 10 වසරක් අක්කලා කියලාගේ ඒකෙම මේ පාඩම එහෙම බැලුවොත් ඔයාලට තේරෙයි. කොයි තරම් පිළිවෙලට ඒක හදන්න ඕනද? පියවරෙන් පියවර ස්ටෙප් බයි ස්ටෙප් පල්ලෙහාට හදාගෙන යන්න. එතකොට තමයි අපිට ලකුණු ටික හම්බෙන්නේ. ඒක දැම්ම පුරුදු වෙන්න ශිෂ්‍යත්වේ පාස් වෙනවද, ෆේල් වෙනවද කියන එක වෙනම කතාවක් වුණා. ඉස්සරහ දේවල් වල දැම්ම ලැස්ති. නේද? පිළිවෙලට පියවර ස්ටෙප් බයි ස්ටෙප් හරියට. අපි යන ඊළඟට. ඊළඟට. පිළිතුරෙහි සංඛ්‍යා නාමය ලියන්න අංක එක එකතු කරන්න පුතේ. මේ දෙක එකතු කරන්න මම හරහට එකතු කරනවා. 0.9යි 9යි 2යි 9යි 11න් එක දැම්මා එකක් ඉතිරි 1යි 1යි 2යි 6 හැමම ලියුවා 6219. ඒතර මේක සංඛ්‍යා නාමය වා ලියන්න ඕන 6219. 6219. පිළිතුරේ සංඛ්‍යා නාමය ලියන්න 6219. 6219. පිළිතුරේ සංඛ්‍යා නාමය ලියන්න 6219. 6219. ඔරලෝසුවේ දැක්වෙන්නේ රාත්‍රී කාලයට අදාළ වේලාවකි. එම වේලාවට පැය 5කට පසු වේලාව ලියන්න. පළවෙනි ස්ටෙප් එක මේ දීලා තියෙන වේලාව හදාගන්න කීයද? 2යි පැය කටුව 2 තියෙන්නේ, මිනිත්තු කටුව 4 තියෙන්නේ. නේද? 2යි 20යි. පුතේ මේකට පැය 5ක් එකතු කරන්න. පැය 5කට පසුව කියලානේ කියන්නේ. එහෙනම් පැය 5ක් එකතු කරන්න. කොහොමද එකතු කරන්නේ? 0යි 2යි 3ක් තිබ්බා. 5යි 2යි 7යි. 7යි 20යි. උදේ රෑ දෙකේ ඉඳන් 7යි 20 කියන්නේ මොන 7යි 20? උදේ 7යි 20ද රෑ 7යි 20ද? උදේ 7යි 20. උදෑසන 7යි 20යි. උදෑසන 7යි 20යි. එහෙම නැත්නම් අපිට ඕක ලියන්න පුළුවන් පුතේ. පේව 7යි 20යි. පේව කෙරවරු පේව 7යි 20යි. කැමති ඕන ක්‍රමයකින් උත්තරයට යන්න. උත්තර දෙකම නිවැරදි. උත්තර දෙකම නිවැරදි. හැබැයි උත්තරයට යන්න කලින් පළවෙනි පියවර වෙන්න පුතේ ඔයා වෙලාව හොයාගන්න ඕන. රාත්‍රී කාලේ ඉඳන් රෑ කියන එක දැනගන්න ඕන. ඒකට පැය 5ක් එකතු කරපහම අපේ ඉස්සරහට කීයද කියලා හදාගන්න. විනාඩි 30ක් ගියා. අපි තව විනාඩි 5ක් 6ක් විතරයි පාඩමේ කොටස ඉවර කරලා ඉමු නේද? අපි යන පුතේ ඊළඟ ප්‍රශ්නෙට. නිවැරදි පිළිතුර තෝරා යටින් ඉරක් කඳින්න. අඟහරුවාදා දිනට දින දෙකකට පෙර දවස. හරි ලේසි. මෙන්න අඟහරුවාදා. අඟහරුවාදාට දවසකට කලින් දවස සඳුදා. සඳුදාට දවසකට කලින් දවස ඉරිදා. ඉරිදාට කලින් දවස සෙනසුරාදා. දැන් අඟහරුවාදාට දින දෙකකට පෙර දවස. මෙන්න අඟහරුවාදා. මෙන්න දින දෙකක්. දින දෙකකට පෙර දවස. කවද්ද? දින දෙකකට පෙර දවස සෙනසුරාදා. සෙනසුරාදා අඩුම දින ගණනක් ඇති මාසය කුමක්ද? අඩුම දින ගණනක් තියෙන පුතේ ඕනෑම අවුරුද්දක පෙබරවාරි මාසය. අඩුම දින ගණනක් තියෙන ඕනෑම අවුරුද්දක පෙබරවාරි මාසය. දින 30ක් යනු පුතේ හැම වෙලාවෙම දින 30ක් කියන්නේ අපි මාසයකට. දින 30ක් කියන්නේ හැම වෙලාවෙම මාසයකට. සමහරුන්ට ප්‍රශ්නයක් මතුවේසෙ එතකොට 31යි 28යි 29යි ඒවත් මාස තමයි. හැබැයි අපි පොදුවේ කතා කරන්නේ දින 30ක් කියලා මාසයකට. එන්නේ කවුරු හරි වගේ ඇහුවොත් මාසයකට ඇති දින ගන්න කීයද? දින 30යි. කවුරු හරි වගේ ඇහුවොත් පෙබරවාරි මාසයට ඇති දින ගන්න 28ක් හෝ 29ක් විය හැකියි. කවුරු හරි වගේ ඇහුවොත් මාර්තු මාසයට අදාළ දින ගන්න දින 31යි. හැබැයි නමක් නොකිය අහනවා මාසයකට ඇති දින ගන්න කීයද? මාසයකට ඇති දින ගන්න පුතේ හැම වෙලාවෙම 30ක් කියලා තමයි උත්තරයට ගන්නේ. අපි යන ඊළඟ ප්‍රශ්නෙට. දිනකට ඇති පැය ගණන. දිනකට ඇති පැය ගණන 24යි. දිනකට ඇති පැය ගණන 24යි.
කාලක් මිනිත්තු කීයද? පැය කාලක් මිනිත්තු කීයද? පුතේ පැයක් කියන්නේ මිනිත්තු කීයද? පැයක් කියන්නේ පුතේ මිනිත්තු 60ක්. කාලක් නම් පුතේ 4න් එකක්නේ. 64න් බෙදන්න. පැය කාලක් කියන්නේ 15ක්. මොනවා 15ද? මිනිත්තු 15ක්. පැය කාලක් කියන්නේ මිනිත්තු කීයද? මිනිත්තු 15යි. ඕනනම් ලේසි ප්‍රශ්නයක්. ඔය පුතේ මේ අවුරුද්දේ හතර වසරේ අවසාන වාර විභාගයේට මම දුන්න පේපර් එකෙන් ගත්ත ප්‍රශ්න කීපයක් මේවා සමහරුන්ට දකින්න මතක් වෙන්නේ නැති මම වාර විභාගයට මේ ප්‍රශ්න දුන්නනේ කියලා ඔව් පුතේ එහෙම සමහර තැන්වල තිබ්බ ප්‍රශ්න අපහු මම දාලා සාකච්ඡා කරනවා මොකද අපි කොච්චර සාකච්ඡා කරත් කරන්න ඕන ඔය ටිකම තමයි නිසා එහෙනම් අද දවසේ වැට් එක නතර කරන අපි විනාඩි 32ක් 33ක් වගේ කාලයක් ගියා වැට් එක ඉවර කරගන්න අපි නැවත හෙට උදේ ඉඳන් හම් වෙන්නේ අලුත් පේපර් එකෙන් ඉරටක් කලින් ප්‍රශ්න පත්‍ර කම්පලේ ඵලමු ප්‍රශ්න පත්‍රයෙන් හෙට උදේ හම් වෙනවා හෙට සිට ක්ලාස් එක උදේ සහ හවස කියන දෙකේම ඔයාලට ක්ලාස් එක බලන්න පුළුවන් උදේ සහ හවස කියන දෙකෙන් උදේ බැරි දරුවන්ට හවස බැරි දරුවන්ට උදේ හරි නේද එහෙනම් අපි නැවත හම් වෙන්නේ හෙට උදේ පහමාරකට අද වන දවසේ